ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය පෙන්නපු හපංකම් එක්ක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ ඉදිරිපෙළ සටන්කරුවෙක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා කියන්නේ. ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු මහල කියන්නේ ආසියානු කුසලානේ ශ්‍රී ලංකාව ලබාගත් පෙබිදීම එක්ක ලෝක කුසලානේ දිනා ගන්න අපිට පුළුවන් කියලා. ගියවතාවේ ලෝක කුසලානේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් විශ්වාසය එක්ක අපි කණ්ඩායමට හැකියාව ලැබුණා ආසියානු කුසලානේ දිනා ගන්න. දැන් ආසියානු කුසලානේ දිනලා ඇති කරගත් විශ්වාසයක මම හිතනවා ලෝක කුසලානේ ජයග්‍රහණය දක්වා යන්න පුළුවන්. මහල කියන්නේ දැන් කණ්ඩායම බැලුවම සුපිරි වීරයෝ නැති වුණත් හැම දිනම තමන්ගෙන් කණ්ඩායමට අවශ්‍ය දේ දෙනවා කියලා. කණ්ඩායම දිහා බලද්දී තනි තනි ක්‍රීඩකයෝ විදිහට සුපර් ස්ටාර්ලා නැති වුණත් කණ්ඩායම විදිහට හොඳ එකතුකින් දකින්න තියෙනවා. ඇත්තටම වෙන්න ඕනක් ඒකම තමයි. කණ්ඩායම විදිහට ශක්තිමත් නැගිටීමක් වෙනකම් තමයි අපි බලාගෙන හිටියේ. ওই විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනකම් යයි කියලා විශ්වාස කරන මහේල අසල්ලාසි දැන් අංකිකේ T20 කණ්ඩායම විදිහට ඉන්න ඉන්දියා කණ්ඩායමට තියෙන ගැටලු එහෙමත් නැත්නම් ලෝක කුසලානේදී ඉන්දියාව වරද්ද ගනී කියලා හිතෙන තැන් ගැන කියලා තිබුණා. මම හිතන්නේ ලෝක කුසලාන තරගාවලියට ජඩේජා සෙල්ලම් නොකරන එක ඉන්දියාවට ලොකු අඩුවක් වෙයි. මැදපෙළ ලොකු කොටසක් ජඩේජා නිසා කව වුණා. හර්දික් සහ ජඩේජා දෙන්නා ඉනිමේ අවසාන කොටස හොඳට කළ අවස්ථා අපි පසුගිය කාලේ දැක්කා. මම හිතන්නේ ජඩේජා නැති නිසා ඒ අඩුව ඉන්දියාවට හදාගන්න බැරි වෙයි. එතෙන්ට විකල්ප හොයන ඉන්දියාවට කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. ඒ විදිහට ජඩේජා ගැන කියපු මහෙල ඉන්දියාවේ කඩුල් රකින්නගේ තැන ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මම හිතන්නේ කාතික් පාන්ට් දෙන්නම එක තැනකට සටන් කරනවා. ජඩේජා නැති නිසා පාන්ට් කණ්ඩායමට එන්න තියෙන ඉඩ වැඩි. හැබැයි කාතික් ලකුණු අතර හිටියොත් කවුරු ගන්නවද කියන ප්‍රශ්නේ ඉන්දියාවට විසඳා ගන්නම වෙයි. මම හිතන්නේ මේ ගැටලුවත් ඉන්දියාවට ලෙහෙසියෙන් උත්තර හොයන්න පුළුවන් ගැටලුවක් නෙවෙයි. ওই විදිහට තමයි මහෙල ශ්‍රී ලංකා කණ්ඩායම ගැනත් ඉන්දියා කණ්ඩායම ගැනත් කතා කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙසපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.